නයවර ලිපි විවෘත කිරීමට සහ ගෙවීම් කටයුතු සිදු කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ රට තුළ ගෘහස්ථ ගෑස් සිඟයක් ඇති වුණා. කෙසේ වෙතත් අඛණ්ඩව සිදු කළ සාකච්ඡාවලින් පසු රාජ්‍ය බැංකුව නයවර ලිපි විවෘත කිරීමට එකඟ වීමත් සමග ලිට්‍රෝ සමාගම සිය මෙහෙයුම් කටයුතු යලිත් ආරම්භ කරමින් වෙළඳපළට ලිට්‍රෝ ගෑස් නිකුත් කිරීමට පියවර ගත්තා. දිනකට ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලිට්‍රෝ සමාගම ඉන් අනතුරුව ගෘහස්ථ ගෑස් වෙළඳපළට නිකුත් කිරීමටයි පියවර ගත්තේ. ලිට්‍රෝ සමාගම සිය මෙහෙයුම් කටයුතු යලි ආරම්භ කළත් තවමත් වෙළඳපළ තුළ ඉල්ලුමට සරිලන සැපයුමක් නැති බවයි පාරිභෝගිකයින් පවසන්නේ. තවමත් ජනතාව ගෑස් ලබා ගැනීම සඳහා පොලිම්වල සිටින ආකාරය දක්නට ලැබුණා. මිනිසුන්ට මෙච්චර ආතල් දෙන්න බා මේ රජය. සර්ගේ වැඩ හින්දා දැන් හැම පොලිමකම මේ ගෑස් එක ගෙදර දාලා දැන් යන්න ඕනේ කිරිපිටි පොලිමට. ඊට පස්සේ ඩීසල් මොනවත් නැහැ. බිරුවට කියන්න රට දාලා යන්න කියලා, පුතාට කියන්න තාත්තාව ගෙන්න ගන්න කියලා. සර්ගේ සාපේ තමයි මේ වැදිලා තියෙන්නේ මේ මිනිස්සු ඔක්කොටම. කමගයන් පොලිම තමයි. සැප කණේ. ඈ සැප කණේ. කටවල් දෙකේ යුද්ධ කරනවා පේන්නේ නැද්ද? ආ. ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ. ගෑස් ගේන රටේ කුසියාවේ රණ්ඩු උගහ ගන්නවා. විශාල ජනතාවක් අද විවිධ ප්‍රදේශවල සිට දර්ගා නගරයට ගෑස් ලබා ගැනීමට පැමිණ සිටියේ මේ ආකාරයෙන්. ගෑස් නැතිකම හමුවේ දර්ගා නගරයට රැස් වූ ජනතාව කලහකාරී ලෙස හැසිරී තිබුණා. පිරිස් පාලනය කිරීමට අලුත්ගම පොලිසියද පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ. මෙතර මෙවැනි විට මෙරට මුහුදු සීමාවේ ගෑස් රැගත් තවත් නෞකා දෙකක් තවදුරටත් නැංගුරම්ලා තිබෙනවා. ඉන් එක් නෞකාවක් නිදහස් කර ගැනීම සඳහා අද දින මුදල් ලැබෙනු ඇති බවට ලිට්‍රෝ සමාගම සිය විශ්වාසය පළ කරනවා. එම නෞකාව නිදහස් කර ගැනීමට හැකි වුණේ නැත්නම් යලිත් රට තුල ගෑස් හිඟයක් මතුවන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. රටේ පවතින ඩොලර් හිඟයත් සමග නයවර ලිපි නිකුත් කරේ නැති නිසා තවදුරටත් ලාෆ් ගෑස් සමාගම සිය මෙහෙයුම් කටයුතු නවතා දමා තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.